සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම නිශාන්ති දිල්රුක්ෂි. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයගත් සිංහයන්. ප්‍රස්තවාදයට යලි ඉඩක් නැහැ. අගමැති අවධාරණය කරයි. ගහතනිය වූ බව කියන රත්ගම ව්‍යාපාරිකයන්ගෙන් සෙක කටයුතු ඇමතුමක්. මට පුතේ කටහඬ දෙන්නගෙම ඔය කටහඬවල දෙක නෙවෙයි. විසනහත් මිල සූත්‍රයක්. ඉන්දියාවේ විෂ මත්පැන් ජීවිත 70ක් පිළිගනි. ක්‍රිකට් ඉතිහාසය අලුත් කරමින් සිංහයන් අද දකුණු අප්‍රිකාවේදී ජය කෙහෙළි නැන්වුවා. නිශාන්ති. ඔනිමේෂ් ශ්‍රී ලංකාවට අභිමානයක් එක් කරමින් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද දකුණු අප්‍රිකාව පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයගත් පළමු ආසියා කණ්ඩායම බවට පත් වුණා. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩුලු 8කින් ශ්‍රී ලංකාව ජය ගැනීමත් සමගයි තරගාවලියේම ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමි වුණේ. පෝට් එලිසබෙත් හිදී පැවති තරගයේ කාසියවාසී දිනා පළමුවෙන් පදුවට පහර දුන් දකුණු අප්‍රිකා කණ්ඩායම සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 222ක් ලබා ගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලබා ගත්තේ ලකුණු 154ක් පමණයි. ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා තවත් ලකුණු 68ක් ඉදිරියෙන් සිටමින් දකුණු අප්‍රිකාව සිය දෙවන ඉනිම ආරම්භ කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ ඔවුන්ට දෙවන ඉනිම වෙනුවෙන් ලබාගත හැකි වූයේ සියලු දෙනා දැවි ලකුණු 128ක් පමණයි. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 197 ඉලක්කයක් හිමි වුණා. නායක දිමුත් කරුණාරත්න ලකුණු 19ක්ද ලහිරු තිරිමාන්න ලකුණු 10ක් ලබා සිටිදී දැවි ගියා. ඉන්පසු පිටියට පිවිසි ඕෂධ ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවේ බර කරට ගනිමින් වගකීම් සහගත ඉනිමක් ක්‍රීඩා කළා. ඕෂධ ප්‍රනාන්දු සිය මංගල ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තා කිරීම විශේෂත්වයක්. ඕෂධ ප්‍රනාන්දු ලකුණු 75ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 84ක්ද ලබා ගත්තා. කුසල් මෙන්ඩිස්ගේ ඉනිමට 4/13ක්ද ඇතුළත්. ටෙස්ට් ඉනිම අටකට පසු කුසල් මෙන්ඩිස් ලකුණු 4ට පැමිණීම විශේෂත්වයක්. තරගයේ වීරයා කුසල් මෙන්ඩිස්. තරගාවලියේ වීරයා බවට පත් වුණේ කුසල් ජනිත් පෙරේරායි. ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ටෙස්ට් ක්‍රිකට් තරගයට නවක ක්‍රීඩකයන් 3 දෙනෙකු යොදාගත්තා. මේ හේතුවෙන් බොහෝ විචාරකයන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීම සිහිනයක් බවයි. දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියද මෙයයි. මෙම තරගයේ අතරතුරදී ලසිත් ඇඹුල්දෙනියගේ අතෙහි පන්දුවක් වැදීමෙන් ඔහුට සති 6ක කාලයක් විවේක ගැනීමට සිදු වුණා. මේ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයට මුහුණ දුන්නේ ක්‍රීඩකයන් 11 දෙනෙකු නොව 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ලෙසයි. ක්‍රිකට් වංශකතාවේ කිසිදු රටක් මෙසේ ක්‍රීඩකයන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකින් ඉනිම දෙකම ක්‍රීඩා කර ටෙස්ට් තරගයක් ජයග්‍රහණය කර නැහැ. එබැවින්ම කිසිදු ආසියාතික රටක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් තිබුණේ නැහැ. මෙතෙක් දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් ක්‍රිකට් තරගාවලියක් ජයග්‍රහණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාව හා එංගලන්තේ පමණයි. It's been a fantastic effort, a brilliant performance. Solaga, man of the series. Kossel Pereira. Captain, how does making history sound? I think it's really, it's a great feel for me as a team. I think, it's not easy, you know, when you come to South Africa and win a series and 2-0. Team ekak widala api godak battle hitiye. Eken Australia New Zealand honda kala Australia aye me una ita kalin paraduna Lankaye. Itin godak satutama mokada me wage ratara yawilla me wage deyak karanna puluwan ichchaka anthi visheshay mata anthime inne ekata mai team mata deyak karanna puluwan une field e mage ipore man dunna team mata batting walin anthime ekata mata puluwan une honda deyak karanna. Attama mage me palawene tour ekak taraga dekama jaagrahana karanna puluwan une ekak attama satuti mata. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සුබතුම් එක් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද ලැබූ ජයග්‍රහණයත් සමග ආසියානුවන් ලෙස ප්‍රථම වතාවට දකුණු අප්‍රිකාව ටෙස්ට් තරගාවලියකින් පරාජයටපත් කිරීම ඉතිහාසගත වෙනවා. කුසල් ජනිත් පෙරේරා හොඳ තරගයක් ලබා දුන්නා. තරුණයන්ගේ ජවය විශිෂ්ට බවයි ග්‍රන්ථපති මණිකුත් කරට පණිවිඩේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සුබපැතුම් එකලා. ඒ මහියංගනේ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින්. මං ක්‍රිකට් කණ්ඩායමට තරඟ දෙකක් දිනීම ගැන විශේෂයෙන්ම ප්‍රශංසා කරනවා. මොකද මේ දවස්වල ලංකාවේ ප්‍රසිද්ධියක් තිබුණේ අපි ක්‍රිකට් තරඟ පරාජය වෙනවා කියලා. මේක වෙනස් කරන්න ඇමතිවරයා වෙනස් කරන්න අවස්ථාවක් ලැබුණාම ජනාධිපතිතුමාගේ නම කිල්ලුවා. මම බැලුවා කාටද මේක කරන්න පුළුවන්. මොකද දැන් මේක පෙරදිලා පැත්තට මට හිතුවා පක්ෂයක් හැදේ පෙරදෙන අවස්ථාවේ මේ වැඩේ බාර දුන්නේ බදුලට ඇවිල්ලා හරින් ෆර්නැන්ඩෝ. ඉතින් ආපහු මං හරින් ෆර්නැන්ඩෝ ඇමතිතුමාට බාර දුන්නා මේක හරවා ගන්න. ඉතින් මේ දෙක හරවාගෙන දැන් කොහොම හරි ක්‍රිකට් ක්‍රීඩාව සුද්ධ කරන්න ඕන. දේශපාලනයේ ක්‍රිකට් වලින් ඉවත් කරන්න ඕන. ක්‍රීඩා මාෆියා ඉවත් කරන නීතියකුත් ඉදිරිපත් කරන්න කියලා ඇමතිතුමා දැන් සකස් කරගෙන යනවා. රටක දේශපාලනය කළ යුත්තේ නීතිය හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එහෙත් ඇතැම් පාලකයන් නීතිය ප්‍රජාතන්ත්‍රවාදය සහ සම්ප්‍රදාය විනාශ කරමින් කටයුතු කළ බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේ කන්තලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. කන්තලේ තබලගමුව අනුවට ගල්පකුණු රජමහා විහාරස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත් වල නිරත වුණා. ඉන් අනතුරුව එම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේ සියනමක උදෙසා පැවති දානමය පුණ්‍ය කර්මයට දෙක් වූ අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වුවා. ගල්පකුණ රජමහා විහාරාධිපති පූජ්‍ය කන්තලේ විමලසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන්ුයි මෙම පින්කම සංවිධානය කර තිබුණේ. ඉන් අනතුරුව පැවති ජන හමුවේදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ ප්‍රදේශවල අද සම්පූර්ණ සාමය ඇති වෙලා තියෙනවා. ආපහු ත්‍රස්තවාදය ගැන හිතන්නවත් උවමනා නැහැ. දැන් අපිට තියෙන්නේ මේ ප්‍රදේශ විවෘතය. එදා මේ ප්‍රදේශ වෙන් කරා මායින් ගම්මාන කියන කවුරුත් ආවේ නැහැ. දැන් මායින් ගම්මාන කියන සංකල්පේ නැති වෙලා තියෙන ගෞරවය. දැන් දිනුවක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. පාලක නීතිය විශේෂයෙන්ම ආරක්ෂා කළා මේ අනුව ක්‍රියා කළ යුතු බව දසරාජ ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පාලක විවස්ථාව යටතේ වැඩ කටයුතු කරන්න ඕන. මේ විවස්ථාව යටතේ වැඩ කටයුතු නොකරනවා නම් විවස්ථාව උල්ලංඝනය කරනවා. අද අපි ඇති කළා තියෙන ස්වාධීන ක්‍රමය යටතේ අධිකරණය යටතේ රජයේ සේවය යටතේ ඇත්ත වශයෙන්ම මේ පිළිබඳ ක්‍රියා කරන්න පුළුවන්. එක කාලයක් තිබුණා මේ රටේ කිසිම නීතියක් තිබුණේ නැහැ. ඒවකට ආණ්ඩුවත් හිටියත් අපි තීරණය කළා තමයි මේ 19 වෙනි සංශෝධනය ගැන මේ රට ප්‍රජාතන්ත්‍රවාදී යැයි අපි කියලා තියෙනවා. එහෙනම් අපි 19 වෙනි සංශෝධනය දිහා සැලකනවා නම් අදියට ඒක ලිච්ඡවි රජදරුවන්ට දුන්න දේශනය වගේ. අපි අන්න ඒ අනුව තමයි ක්‍රියා කරන්නේ. අපි මේ 19 වෙනි සංශෝධනය අනුමත කරාම මේක අවසන් කියලා. දැම්මට පේන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ විශාල අනතුරක්. එදා ප්‍රජාතන්ත්‍රවාදය නැති කරන්න ගියේ අද බලනවා ප්‍රජාතන්ත්‍රවාදයේ යළිත් පහරක් ගහන්න. කවුරු හිටියත් රටේ නීතියක් අනුව වැඩ කරන්නේ. පොලිසිය ස්වාධීන වෙන්නේ. ඒකයි අද මත්කුළු අල්ලන්න. රජයේ සේවය ස්වාධීන වෙන්නේ. අධිකරණය ස්වාධීන වෙන්නේ. අපි යෝජනා කරන්නේ අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන හැම අයටම යළිත් එකතු වෙන්න. අපි එකතු වෙලා වැඩ කටයුතු කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන ජාතික සංධානයක් ඇති කරන දේශපාලන පක්ෂයක් හැදුවා. අපි සියලු දෙනා මේකට බැඳෙනවා. තව අවුරුදු පහක් වුණාම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරගන්න. ඝාතනය කළ බව කියන රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනාගෙන් ඔවුන්ගේ ඥාතීන්ට සැක කටයුතු දුරකථන ඇමතුමක් ලැබී තිබෙනවා. සිද්ධිය පිළිබඳ පොලිසිය පුළුල් විමර්ශන ක්‍රියාත්මක කරනවා. අතුරුදන් වූ රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කර පුළුසා ඇති බවට සැක කෙරෙන ස්ථානයක් ඊයේ විශේෂ පරීක්ෂාවට ලක් කෙරුණා. එහි තිබී අස්ති කොටස් කිහිපයක් හා හිසකෙස් ස්වල්පයක්ද හමු වුණා. ව්‍යාපාරිකයන් අතුරුදන්වීම සම්බන්ධයෙන් විරෝධය දක්වමින් රත්ගම ප්‍රදේශයේ විරෝධතාවක් පැවැත්වුණා. මේ හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන දහවණයටද මතුවේ දැඩි බාධාවක්. උද්ඝෝෂකයන් රත්ගම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේද අවහිර කළා. ඒ හේතුවෙන් රජරට රැජින දුම්රිය දහවණය කිරීමටද බාධා මතුවුණා. මේ අතර අතුරුදන් වූ ව්‍යාපාරිකයන්ගෙන් බවට සැක කෙරෙන දුරකථන ඇමතුමක් ඔවුන්ගේ ඥාතීන්ට ලැබුණා. මෙම ව්‍යාපාරිකයන් නිදහස් කිරීමට නම් කප්පම් මුදල් ලබා දෙන ලෙසයි එම ඇමතුමින් දැනුම් දුන්නේ.
මට පුතේ කටහඬ දෙන්නගේම ඔය කටහඬවල දෙක නෙවෙයි මල් ලක්ෂ දෙකක් උනත් දෙනවා තාත්තනේ උපම් වෙලාව කියා අපි පුතේ උපම් වෙලාව තෝ කියා පියවම් පිළිගන්න උපම් වෙලාවයි කියන්නේ මල් දෙන්නකෝ ඔන්න එක අම්මර දෙන්නකෝ පුතේ මංජු කොහේ ඉන්නේ පුතේ කියපම් මට කොහෙද ඉන්නේ කියලා හලෝ මං අක්ක කතා කරන්නේ මංජු मगे पुता दहतुंदेना බන්දුල මහත්තයා හෙට වෙනකොට ටීවී එකේ එන්න ඕන අතනම කරගත්තයි කියේ නැත්නම් අපි ආයේ අනිත් පාරවහනට පාරවහනම මේ අපේ විද්‍යාව දන්නේ අපි විතරයි මේ සම්බන්ධයෙන් අප පොලිසියෙන්ද විමසීමක් කළා අයගෙන ගිය ව්‍යාපාරිකය මේ වන විට මේ සංගවල තියනවා ලක්ෂ 5ක මේ කප්පමක් කිල්ලනවා මේ ඕගේ දාත්තට දුරගතන අමතුමත් දීලා දෙනවලු මේ පුතා ඉන්නවා කියලා ඒ කතාව ගැන මොකද මම එහෙම දෙයක් මට ආරංචිලා නෑ දැනගන්න නෑ පොලිස්පතිතුමා පැහැදිලිව උපදෙස් ලබා දීලා තිබෙනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු මේකට සම්බන්ධ වූ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. මාතර දෙවිනුවර වැල්ලමඩම කියන ප්‍රදේශයේ නිවසක් පිටුපස වලක සංගවා තිබුණු පුලුස්සන ලද ඇඳුම් කිහිපයක් ජංගම දුරකථන දෙකක කොටස්ද අද සොයා ගැනීමට හැකි වුණ මේවා මේ ඝාතනයට ලක් වූ පුද්ගලයින්ගේ විය හැකි බවට ඒ අනුව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා මේ පුද්ගලයින් දෙදෙනා ඝාතනයට ලක් වෙලා තිබෙන බවත් දැන් පැහැදිලිව විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා අට වග කිය යුතු පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් දැඩිව නීතිමය ක්‍රියාමාර්ග ගැනෙනවා වී වෙනුවෙන් මිල සූත්‍රයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා ගොවියා මෙන්ම පරිභෝගිකයාද ආරක්ෂා වන පරිදි ගොවියාට සාධාරණයක් සිදුවන අයුරින් එය ක්‍රියාවට නම්වන බවයි අනුරාධපුරයේ පැවති උත්සවකින් අනතුරුව මාධ්‍යවට අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් කුෂකර්ම පරීක්ෂණ නිෂ්පාදන සහකාරවරුන්ගේ හමුවක් ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේදී පැවැත්වුණා අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ අමාත්‍යවරයා කියා සිටියේ සේනාතනපු උවදුරින් හානියටපත් වගා සඳහා වන්දි ලබා දීම ලබන දහවනදා ආරම්භ කරන බවයි අක්කරයකට රුපියල් 40,000 බැගින් වන්දි ලබා දීම සිදුවනවා සේනාතනපු උවදුරින් වැඩිම හානියක් සිදුව ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයේ බවද අමාත්‍ය පී හැරිසන් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා මේ ඊයේ උද්ඝෝෂණයක් පැවැත්වලා තියෙනවා ජීවල සහතික මිල රුපියල් 60ක් කරන්න කියලා. නැත්නම් ගොවි සංවිධාන ගොවියෙත් එක්ක එකතු වෙලා උද්ඝෝෂණ කරන්න පටන් අරන් ඉන්නවා. ඒකට වැඩියම කැමති වෙන්නේ මම. මගේ දිස්ත්‍රික්කයේ තමයි කෘෂිකාර්මික දිස්ත්‍රික්කයක් යටියට ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ගේ වී අස්වැන්න එහෙම මිලකට දෙන්න පුළුවන් නම් ඉතාමත් අගේ. අපිට තියෙන ගැටලුව තමයි රුපියල් 60ක් වුණොත් එහෙම වී කිලෝ එකක් හාල් කිලෝ එකක් රුපියල් 150ට වැඩිය යයි. ඉතින් ඒක නිසා අපි ගොවියත් ආරක්ෂා කරගෙන පාරිභෝගිකයත් ආරක්ෂා කරගෙන වැඩපිළිවෙලකට යන්න ඕන වී මිලටත් අපි මිල සූත්‍රයක් හදන්න ඕන ගොවියටත් සාධාරණයක් වෙන්න ඕන අපි ඊළඟ කන්නේ ඉඳලා අපි ඒ ගැනත් දැන් කල්පනා කරමින් යන්න. ආර්ථික වශයෙන් අප රටට වඩා පිටුපසින් සිටි රටවල් තාක්ෂණයෙන් ඉදිරියට ගොස් ඇත්තේ කෙසේද යන්න සිතා බැලිය යුතු බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සිරිපර නදගම උදාගම්මානීය ජනතා අයිතියටපත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අඟුණකොළ පැලැස්ස කන්ද කැටිය ප්‍රදේශයේ ඉදිකළ සිරිපැන නදගම උදාගම්මානය නිවාස 25කින් සමන්විතයි. එහි ඉදිකිරීම සඳහා රජයේ වැය කළ මුදල රුපියල් ලක්ෂ 316ක්. සියලු යටිතල පහසුකම් වලින් සමන්විත මෙම ගම්මානය ජනතා අයිතියට පත් කෙරුණේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය අමාත්‍ය දිලීප් වේදාරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පවුල් 300ක් සඳහා විසිරි ණය ලබා දීම ඇතුළු වැඩසටහන් කිහිපයක්ද මීට සමගාමීව පැවැත්වුණා.
දැන් අපේ රටට වැඩිය පිටුපසෙන් හිටපු රටවල් රෝබෝ තාක්ෂණින් වාහන නිපදවන යන්ත්‍රානුසාරයෙන් තමයි මේ නව තාක්ෂණිය ඔස්සේ ලෝකයේ ඉදිරියට යන්නේ. ඇයි රටක් හැටියට මේ තත්ත්වයට වැටුනේ? ඒ මගහරවා ගන්නට මොකක්ද අපි කරන්නට ඕන? අපි අපේ මාතෘභූමියේ නව තාක්ෂණික සංවර්ධන විප්ලවයක් ඇති කරන්න. තාක්ෂණික පැත්තෙන් අපි රටක් හැටියට පිනි ගණනාවක් පනින්නට ඕන. හැමදාම ගතානුගතික පැරණි ක්‍රමවේදයන් උපයෝගී කරගෙන රටක් හැටියට අපිට තරණ බහණ්ඩයක් වෙන්නට බෑ. එන්න මේක තමයි අපේ රටේ ඉදිරි දැක්ම දියු. අපවත්ී වදාළ පූජ්‍ය මිද්දණියේ නන්ද ස්වාමීන් වහන්සේගේ දේහයට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා. අනුතුරුව මාධ්‍ය විදින් නැගූ ප්‍රශ්න කිහිපයකටද විපක්ෂ නායකවරයා පිළිතුරු ලබා දුන්නා. ඊයේ ජනාධිපතිතුමත් එක්ක පැවති සාකච්ඡාවේදී ගත තීරණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත එල්ලවන කොකේන් මත්ද්‍රව්‍ය චෝදනාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට අනිද්දා බාර දෙන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. ඒ පිළිබඳ හා මැති අමතිවරුන් කොකේන් ගැටලුව සම්බන්ධයෙන් පළ කළ අදහස් දැන් වාදිනු පරහර තමා සම්පතේ පීඩා සිට කියලා තියෙනවනේ. ඉතින් මම බ්ලඩ් ටෙස්ට් එකක් දෙන්න කියලා අවංකව මේක දැන් පෙන්නවා. ඒක කාටවත් හිත අමාරු කරගන්න දෙයක් නෙමෙයි. මම සීළු දිනාටම මේ චෝදනා කළේ බීඩියක්වත් නොවීපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉන්නවා ගෞරවනීය පාර්ලිමේන්තුවේ. කවුරුත් ඇවිල්ලා සහයෝගය දීලා නිවැරදි වෙන්න පුළුවන්. කරුණා හොඳයි. වැරදි කරන මිනිස් කොතන හිටියත් හරි ඒ සම්බන්ධව එලි කරලා රටේ පෞද්ගල නීති යටතේ දඩුව ලබා දීම හොඳයි. නමුත් පොදුවෙන් කියන්නේ නතුව නම් කරලා කියන්න ඕනේ. ඒකයි මට මගේ ප්‍රශ්නය. අද ආණ්ඩුපක්ෂයේ ඉඳන් ආණ්ඩුපක්ෂී විවේ ඒකීමේ හැකියාව අතර යාපාන ආණ්ඩුවක බහදලා පෞගේ කාලේ මේවා කිව්වා නම් එහෙම පස්වතර පයින් ගලවන්නන්නේ ප්‍රශ්න තියෙන්නේ මදුෂුවල් වෙන කාලයක් නටුවා දැන් කොකින් නැල්ලම් කාලයක් නටනවා ජනතාවගේ ප්‍රශ්න වල කවුද කතා කරන්නේ පුන පුනා මේක කියාගෙන යන්නේ මං හිතන්නේ වෙනත් මොකක් හරි මේ පිටිපස්සේ ඇති කියලායි මට නම් හිතෙන්නේ කියන පුද්ගලයන් ඒ වගේ අය ඉන්නවා නම් ඉතින් මේ කවුද කියන එක කියන්න නැත්තම් මේක 225ටම ඇඟිල්ල දික් වෙන කතාවක් දැන් ඩොලර් එක ගැන කතා කරන්නේත් නැහැ බඩු මිල ගැන කතා කරන්නේත් නැහැ රටේ තියෙන ප්‍රශ්න ගැන නෙවෙයි දැන් කතා කරන්නේ දැන් මදු සහ කොකේන් සහ රංජන් රාමනායක ඒ කොකේන් පාවිච්චි කරපු ඇමෙතිවරු ටිකට දෙන දඬුව මොකද්ද කියලා අපි බලා ඉන්නවා මම දන්න තරමට එකවද විපක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙක් එවැනි මත්ද්‍රව්‍ය පාවිච්චියාවක් කරන්නේ නැහැ. කොකේන් ගහලා වගේ කට්ටිය පාර්ලිමේන්තුවේ හැසිරුණා පහුගිය දවස්වල න අපි දැක්කා. උටු පොළොවේ ගහනවා, කතා නැහැ උටුවේ වාඩි වෙනවා. ඒගොල්ලෝ නම් මම හිතන කොකේන් හරි මොනවා හරි ගහලා හිටියා කියලා මටත් හිතුණා ඒ වෙලාවේ. හැබැයි දැන් චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි මේ චෝදනා අරනවා CID එකට. මම අගමැතිතුමාට කිව්වා ඒ වார்த்தාව මම ඔබතුමාට සඳහා දෙනවා. මේක CID එකට අරින්න. පරීක්ෂණයක් කරන්න. මොකද දෙපැත්තේම මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා සිගරට් එකක්වත් බොන්නේ සමාජයේ පහසුවෙන් අවධානමට ලක්විය හැකි පිරිස් ඉලක්ක කරගනිමින් සුබසාධන සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් රැසක් පසුකේ කාලය තුල රජය ක්‍රියාත්මක කර තිබෙනවා 2017 වසරේ සමාජ ආරක්ෂණ හා ප්‍රජා සංවර්ධන අංශය සඳහා වැය කර ඇති සමස්ත මුදල රුපියල් මිලියන 431,761කට ආසන්නයි වාර්ෂිකව වෙනස ඉහළ යන සමාජ ආරක්ෂණ වේදම් සලකා බැලීමේදී එම ක්‍රමයේ පවතින ගැටලු මොනවාදයි අප විමසා බැලීමක් කළා දෙදහස් දාහත වසරේ විවිධ කාර්යයන් අනුව රජයේ වියදම් සලකා බැලීමේදී සාමාන්‍ය පොදු සේවා සඳහා වැය කර ඇති ප්‍රතිශතය 19%ක් සමාජ සේවා සඳහා 30%ක්ද පොලී ගෙවීම් සඳහා 28%ක්ද ආර්ථික සේවා සහ අනිකුත් කාර්යයන් සඳහා 23%ක්ද වැය කර තිබෙනවා එමෙන්ම වාර්ෂිකව සුබසාධන වියදම් ඉහළ යන ආකාරය සංඛ්‍යා ලේඛන පිරික්සීමේදී දැකිය හැකියි සමාජ සුබසාධනය සම්බන්ධයෙන් වන ගැටලු පිළිබඳව විද්‍යුතුන් දරන්නේ මෙවැනි අදහසක් සහන වශයෙන් මුදල්මය වශයෙන් ලැබෙන ඒවාට පමණක් සීමා නොවි අත්වශයෙන්ම ඒ අය සවිබල ගැනීමේ වැඩසටහන් සමග ඒක එකබද්ධව සිදුවෙනවා නම් ඒ තුලින් මම හිතන්නේ මේ සුබසාධක සේවාවන්ගෙන් අපිට ලබාගත හැකි ප්‍රතිලාභ වැඩි වෙනවා කියන එක තමයි මට පේන්නේ. ඔක්කොටම එක විදිහේ සහනාධාරයක් දීම ඒ පවුල් ඒ පුද්ගලයන් දරිද්‍රතාවයෙන් ගොඩ ගැනීමට ඵලදායීව දායකත්වයක් සපයන්නේ නැහැ. සහනාධාර විශාල සංඛ්‍යාවකට සමහරට ලැබෙනවා. හැබැයි එක්කෙනෙකුට ලැබෙන ප්‍රමාණය ඉතාම කුඩායි.
ඒකෙන් දිළිඳු කමෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ සමහරවිට ඒකෙන් අත් වශයෙන් සිදු වෙන්නේ පරාදීන මානසිකත්වයක් බිහිවීම විතරයි රටක සුබසාධන ප්‍රතිපත්තියක් කෙටිකාලීනව ක්‍රියාත්මක කළාට කමක් නැහැ නමුත් දිගුකාලීනව විය යුත්තේ පුද්ගලයන්ට තමන්ගේ ආත්ම ශක්තිය අනුව නැගී සිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා තමයි රජය විසින් එම මුදල් වියදම් කළ යුත්තේ ප්‍රධානම අඩුපාඩුව තමයි ඉලක්ක ක්‍රයක් නැතිකම කවද්ද දුප්පත්කම නැති කරන්නේ අවුරුදු 5ක් ගියාට පස්සේ 10ක් ගියාට පස්සේ 20ක් ගියාට පස්සේ මේ දුප්පත්කම නැති කරනවද ITN band the band අවසන් මහා තරගය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. ඒ වෙනුවෙන් පෙර පුහුණුවීම් කටයුතු අද පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ සිට තොරතුරු ගෙන එන්නේ නිෂාදී ගුණවර්ධන. ලෝකයේ ප්‍රථම වතාවට බ්‍රාස් බෑන්ඩ් රියැලිටි ලෙසින් ITN බෑන්ඩ් ද බෑන්ඩ් රියැලිටි වැඩසටහන මේ වන විටත් ඉතිහාසයට එක් වී හමාරයි. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මූලික තරඟ වටකීපයකින් අනතුරුව අවසාන මහා තරඟය හෙට දවසේදී හරියටම හවසට අපි ඔබට තිරණය කරන්නට සූදානම් වෙනවා. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගන පරිශ්‍රයේ සිට සජීවීව ඒ අත්දැකීම අප ඔබට තිරණය කරන්නට සූදානම් වෙනවා. බෑන්ඩ් ද බෑන්ඩ් අපේ මේ රියැලිටි වැඩසටහනේ ප්‍රමුඛතම අරමුණ වෙන්නේ පාසල් තූර්යවාදක කණ්ඩායම් බ්‍රාස් බෑන්ඩ් කලාව ජාත්‍යන්තරයට ගෙන යාම තමයි අපේ ප්‍රමුඛ අරමුණ වෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් පාසල් තූර්යවාදක කණ්ඩායමකට දක්නට නොලැබෙන තූර්යවාදන ඔවුන් භාවිතයට ගනිමින් හෙට දවසේදී ඔවුන්ගේ දස්කම් විරුකම් මේ වේදිකාව මත ඔවුන් දක්වාවි. අපි ඔවුන්ට සුබ ප්‍රාර්ථනා කරමින් සම්බන්ධතාවය නැවතත් ලබා දෙනවා ITN ප්‍රවෘත්ති අංශයට. ITN ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් මම නිශාදී ගුණවර්ධන. එක කිරුලක් වෙනුවෙන් තරඟ වදින. Aru Messi, Messi Ratriya, Band the Band, Grand Finale. February 24, Savasa Hatata, Sugata Dasa Gwasta Kridangani Sita Sajeevi. පොළොන්නරුව දියබෙදුම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ සිටි පුද්ගලයෙකුට ඊට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ පුද්ගලයෙකු එල්ල කළ ප්‍රහාරයකින් පැමිණිලිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දෙපාර්ශ්වයක් අතර ඊයේ රාත්‍රියේ 10ට පමණ යම් ගැටුමක් ඇති වී තිබෙනවා. මේ පිළිබඳ පැමිණිලි කිරීම සඳහා එක් පාර්ශ්වයක් දියබෙදුම පොලිස් ස්ථානයට පැමිණ සිටියා. එම අවස්ථාවේ ගැටුමට සම්බන්ධ අනෙක් පාර්ශ්වයේ අයෙකු තම ත්‍රිරෝද රථයේ තිබූ යකඩ පොල්ලක් රැගෙන පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණ සිටි පුද්ගලයාගේ හිසට පහර දී තිබෙනවා. බරපතල තුවාල ලැබූ ඔහු කඩිනමින් පොළොන්නරුව මහරෝහලට ඇතුළත් කෙරුණා. වැඩදුර ප්‍රතිකාර සඳහා මෙම රෝගියා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙනමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූ බවයි පොලිසිය පවසන්නේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි පුද්ගලෙ. පහර දීම සිදු කළ පුද්ගලයා පොලිස් රැකවරණ මැදියේ පොළොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. මොබිටෙල් කෑෂ් බුනන්සා වෙළඳ ප්‍රදර්ශනයේ සහ සැනකෙළිය බදුරලිය කඹුරාවල මහාවිද්‍යාල පරිසරයේදී අද දවස පුරා පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන සීදුව සකුරා සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන සංගීත ප්‍රසංගයක්ද අද රාත්‍රියේදී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ තොරතුරු ගෙන ඉන්නේ අපනියෝජිත මදුසංග මහමිතව. මොබිටෙල් කෑෂ් බොනන්සා 37 වන දවෙන්ද සැනකෙළිය අද උදෑසන ආරම්භ වුණේ විශේෂයෙන්ම කඹුරාපල්ල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණය තුළ අතිවිශාල ජනතාවක් අද උදෑසන සිට මේ සැනකෙළිය දැක බලාගෙන වෙනුවෙන් පැමිණෙන ආකාරය අපට දැක බලා ගන්න පුළුවන්කම ලැබුණා. රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, ඒ වගේමයි සමාජ සත්කාරක ආයතන මේ සියල්ලේ සම්මිශ්‍රණයක් සහිතවයි මොබිටෙල් කෑෂ් බොනන්සා 37 වන සැනකෙළිය කඹුරාපල්ල මහාවිද්‍යාලයේ ක්‍රීඩාංගණය තුළ නිර්මාණය වෙ තිබුණේ. විශේෂයෙන්ම මේ දවෙන්ද සැනකෙළියට සමගාමීව පාසල් ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩාගාරයක් නිර්මාණය කරන්නත් මොබිටෙල් ආයතනයේ කටයුතු සූදානම් කර තිබුණා. ඉතින් මේ සියලු අවස්ථාවන් තමන්ගේ පාරිභෝගික ජනතාවට තිළිණ කර දීමේ බලාපොරොත්තුව අරමුණු සහිතවයි මොබිටෙල් කෑෂ් බොනන්සා මේ දවෙන්ද සැනකෙළිය 37 වන වතාවටත් කඹුරාවල මහාවිද්‍යාල ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගෙනමින් සංවිධානය කර තිබෙන්නේ. අද උදෑසන පටන් තෑගි භෝග දිනාගෙන සතුටු වෙලා විනෝද වෙලා ඉන්න අපේ ආදරණීය ජනතාව වෙනුවෙන් අද රාත්‍රියේදී දවෙන්ද ප්‍රාසංගික අත්දැකීමක මිහිරියව බෙදා හදා දෙන්නත් හදවතින්ම ශ්‍රී ලාංකික මොබිටෙල් සියල්ල සූදානම් කර තිබෙනවා. විශේෂයෙන්ම කඹුරාවල මහාවිද්‍යාල ක්‍රීඩාංගණය
වෙනුවට අපි ඔබට ආරාධනා කරන්නේ සීදුව සකුරා රිද්මරට ආදරට ශෂිකානි සංසලා චාමික සිරිමාන්න රුවන් හෙට්ටිආරච්චි එවැගේම රොමේෂ් සුගතපාල සුප්‍රියා අබේසේකර ෂේන් සිංහ රෙඩ් ඇතුළු ඔබ ආදරය කරන ජනප්‍රිය ජනකාන්ත ගීතරු ගණනාවක් අද ප්‍රසංගයත් සමගින් එකතු වෙන ඉතින් මේ සියලු අද්දකීම් විඳගන්න නටන්න විනෝද වෙන්න මොබිඩෙල් කෑෂ් බොනන්සා දෙවන්තම ප්‍රාසංගික අද්දකීම් විඳගන්න කම්පුරාවල මහාවිද්‍යාල ක්‍රීඩාංගණයට එකතු වෙන්න කියන ආරාධනයයි අපි ඔබට කරන්නේ කාලගුණ තොරතුරු ගෙනෙන්නේ තාරකා විජේවංශ www.ipnnews.lk